හැමෝම ආදරයෙන් එකතු කරගන්නවා ට්‍රැවල් මාම්ස් අපේ YouTube channel එකට. අදත් අපි ඔයගොල්ලෝම එකතු කරගෙන මේ යන්න හදන්නේ එංගලන්තයේ තියෙන තවත් විශේෂ තැනකට. ඉතින් ඒ යන පාරේ පාර දෙපැත්තේ තියෙන ලස්සන දැක්කම මට හිතුණා ඔයගලන්ටත් ඒක පෙන්වන්න ඕනි කියලා. ඉතින් පාර දෙපැත්තේ සුන්දරත්වය විඳ ගන්න ගමන් අපි බලමු අද අපි මේ කොහෙද යන්නේ කියලා. බලන්නකෝ පාර දෙපැත්තේ තියෙන ලස්සන supermarket එකේ ඇතුළට යන්න තමයි හදන්නේ. පේනවා නේද ක්‍රිස්මස් එකට දැනටමත් supermarket සරසලා තියෙන විදිහ. අද සෙනසුරාදා දවසේ උදේ වරුවක් නිසා තාමත් වැඩි කට්ටිය පේන්නේ නැහැ. හැබැයි අපි ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. නැත්තම් සරසලි තියෙන කොටසට මේ කොටසින් අපට විශේෂයෙන්ම ගෙවල් සරසන්න අවශ්‍ය නැත්තල් ගස් ඒ ගස් සරසන්න අවශ්‍ය නැත්තල් සරසලි වගේම අපි කාගේ හරි ගෙදරකට යනකොට අරන් යන්න අවශ්‍ය තෑගි භෝග ඒව උතන්න අවශ්‍ය රැපින් පේපර්ස් නැත්තල් කාඩ්පත් වගේ දේවල් අපි කැමති විදිහට තෝරලා අරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම නැත්තල් මේසේ සරසන්න අවශ්‍ය විශේෂ පිඟන් භාණ්ඩ වගේ දේවල් මේ කාලෙදී අපිට මේ කොටසින් මිලදීලා අරගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු තවත් මොනවද මේ කොටසේ තියෙන්නේ කියලා. මේ වගේ ස්වාභාවික මල් වලට හිමි වෙන්නේ විශේෂම තැනක්. මොකද යාළ හැමදාම තමන්ගේ ගෙවල් අලංකාර කරගන්න, විවිධ සාදවලට සහභාගී වෙදී අරන් යන්න, රෝහලේ අසනීප වෙලා ඉන්න කෙනෙක් බලන්න යද්දී වගේ අනිවාර්යයෙන්ම මේ වගේ ස්වාභාවික මල් පොකුරක් අරන් යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම මම දැකලා තියෙන විශේෂම දෙයක් තමයි මෙහි ඉන්න වයසක සීයලා එහෙම ෂොපින් කරන්න ආවම ගෙදර යද්දී අනිවාර්යෙන් තමන්ගේ සහකාරියට දෙන්න මල් පොකුරක් අරන් යනවා. ඔන්න දැන් නම් අපි ඇවිල්ලා ඉන්නේ මුළු සුපර් මාකට් එකේම මම ආසම තැනට. ඒ තමයි චොක්ලට් ටයිල් එක. හැබැයි මේ දවස්වල නම් මේ රාක වැඩි ප්‍රමාණයක් පිරීලා තියෙන්නේ නත්තල සඳහා මේගොල්ලන් හදන ලිමිටඩ් එඩිෂන් චොක්ලට්ස් වලින්. දැන් ඔයගලන්ට පේනවා ඇති එක එක ප්‍රමාණය ටොබරොන්ස්, කැඩ්බරි, හීරෝස්, මොල්ටීස්, සෙලිබ්‍රේෂන්ස් වගේ ගොඩක් චොක්ලට්ස් මේ බලන්න ටොබ්ලරෝන් විවිධ ප්‍රමාණයෙන් මේ දවස්වල අපිට සුපර් මාකට්වල දකින්න පුළුවන්. ඒ වගේම මේ වගේ නත්තල් පප්පගේ හැඩයට, එතකොට රේන්ඩියගේ හැඩයට, ස්නෝමෑන්ගේ හැඩයට, පෙන්ගුවින්ස්ලාගේ හැඩයට ඒ වගේ විවිධ හැඩවල් වලට ඒගොල්ලන් චොක්ලට්ස් හදලා මේ දවස්වල රාක්ක පිරෙන්න දාලා තියෙනවා. හැම සුපර් මාකට් එකම වගේ අපිට මේවා මේ දවස්වල මිලදීලා ගන්න පුළුවන්.
තවත් බලන්නකෝ විවිධ ප්‍රමාණයේ මේ බලන්න ෆෙරාරෝ රොෂස් ඒ වගේ විවිධ ප්‍රමාණයේ ටොප්ලරෝන් අපිට මේ දවස්වල මිලදීලා ගන්න පුළුවන්. සුපර්මාකට් වල තවත් විශේෂතාවක් තමයි මේ සීරියල් සෙක්ෂන් එක. මොකද කියනවා නම් මෙහි අය වැඩිපුරම උදේ ආහාරයට ගන්නේ සීරියල්ස්. නැව් මැලකිරිත් එක්ක මොන හරි පළතුරක් දාලා එහෙම නැත්නම් ටොපින් එකක් එක්ක ඒකලම් උදේට ගොඩක් වෙලාවට ආහාරයට ගන්නේ සීරියල්ස්. මේ බලන නත්තරට මෙන ලිමිටඩ් එඩිෂන් සීරියල්ස් උත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි සීරියල්ස් ගන්න අනිවාර්යෙන් ඒගොල්ලන් නැව් මැලකිරි යොදා ගන්න. ඒක තමයි දැන් උකරන්ට මේ පේන්නේ නැව් මැලකිරි තියෙන සෙක්ෂන් එක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සුපර් මාකට් එකේ ඇතුළේ තියෙන බේකරියට. බේකරි එකක් හැම සුපර් මාකට් එකකම වගේ දකින්න පුළුවන්. එයාලා හැමදාම බේකරි එකේ නැවුම් පාන්, බනිස් වගේ ಜಾති දිනපතාම හදනවා. මෙහි අය ගොඩක් දුරට තමන්ගේ ආහාර වේලට පාන් වගේ දේවල් අනිවාර්යෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඩෝනට්ස්, මෆින්ස්, කුකීස් වගේ දේවලුත් මෙහි අයතර හරිම ජනප්‍රියයි. මුගලන් ගොඩක් දුරට ආසයි තමන්ගේ ආහාර වේලට ඩෝනට්ස්, මෆින්ස් වගේ දේවල් එකතු කරගන්න. ඒ වගේම තමයි බේකරි හදපු පාන්, පෙති පාන් වගේ දේවල් ඇසුරුම් කරලා රාක්කවල තියෙනවා. උදේට දාන දේවල් අනිවාර්යෙන් හවස් වෙද්දි රාක්ක හිස් වෙලා සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඒ වගේම තමයි මේ ලබන මාසේ ක්‍රිස්මස් එන නිසා ක්‍රිස්මස් එකට හදපු විශේෂ කේක් ಜಾති එහෙමත් බේකරි සෙක්ෂන් එකේ අපිට මේ දවස්වල බලා ගන්න පුළුවන්. ඔගලන්ට පේන්නේ ක්‍රිස්ප් සෙක්ෂන් එක. මෙහේ ගොඩක් දුරට රූපවාහිනී නරඹන කොට එහෙම නැත්නම් ගේම්ස් ගහනකොට මේව කන්න පුරුදු වෙලා තියෙනවා. ලංකාවේ අපි මේක සාමාන්‍ය පොටේටෝ චිප්ස් කියලා හඳුන්වනවා. මෙහිදී විවිධ ෆ්ලේවර්ස් වලින් විවිධ ප්‍රමාණයේ පැකට්ස් වලින් අපිට මේවා මිලදී ගන්න පුළුවන්. මෙහේ ගොඩක් දුරට මේවා නිතරම කන නිසා ෂොපින් කරන්න ආවම ඒගොල්ලගේ කාඩ් එකේ මේ වගේ පැකට්ස් දෙක තුනක්ම දකින්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තියෙන ප්‍රින්ගල්ස් එහෙමත් මේ කොටසින් අපිට බලා ගන්න පුළුවන්. නත්තල්ට සඳහා මේගොල්ලන් හදලා තියෙන ලිමිටඩ් එඩිෂන් ප්‍රින්ගල්ස් එහෙමත් මේ කොටසේ අපිට මේ දවස්වල මිලදී ගන්න පුළුවන්. ඔහොම ටිකක් කම්මැලි කමී ෂොපින් කරගෙන යනකොට මං ඇස්කෝනින් වගේ දැක්ක දෙයක් මොනවද දන්නවද? අයිස්ක්‍රීම්! මාස් අයිස්ක්‍රීම් තියෙනවා. මොල්ටි සීසිකි අයිස්ක්‍රීම් එක තියෙනවා. ඔරියෝ අයිස්ක්‍රීම් තියෙනවා. වන්ද මෙහෙ අපිට දකින්න පුළුවන් අපි කැමති චොක්ලට්ස් වලට අදාළ අයිස්ක්‍රීම්ස් බලන්න. ස්නිකර්ස් අයිස්ක්‍රීම් එක, මාස්කේ අයිස්ක්‍රීම් එක, ටොබ්ලරෝන්, ඒ වගේම ඔරියෝ එකේ අයිස්ක්‍රීම් එක, ඒ වගේ අපි අස්ම කරන චොක්ලට්ස් එකේ ෆ්ලේවර් එකෙන්ම අයිස්ක්‍රීම් උත් අපිට මේ සුපර් මාකට්ස් වලින් අරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පොඩි ටබ්ස් වලින් එන අයිස්ක්‍රීම් මෙන්න මේ තියෙන ටබ්ස් වලින් අයිස්ක්‍රීම් සාමාන්‍යයෙන් මෙහි අය මේ වගේ චුටි ටබ් එකක් ගත්තම එක වේලකටම එක කාලේ ඉවර කරනවා. ඉතින් නිතරම ඒගොල්ලන් මේ වගේ ටබ්ස් දෙක තුනක්ම ෂොපින් කරනකොට අරන් යනවා. මේ ටබ්ස් වලත් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් අපි කැමති චොක්ලට් එකේ ෆ්ලේවර්ස් වලින් අයිස්ක්‍රීම් හදලා තියෙනවා.
දැන් ඔයගලන්ට පේන්නේ මේ ස්නිකර්ස්, මෝල්ටිස්, ඩබල් ඩෙකර්, ඒ වගේ අපි ආස කරන චොක්ලට් ෆ්ලේවර්ස් වලින් පොඩි ටබ්ස් වල අයිස්ක්‍රීම් දකින්න පුළුවන්. කොටසින් උගලන්ට පේන්නේ නිදි හොදන්න අපි පාවිච්චි කරන කුඩු වර්ග, දියර වර්ග වගේ දේවල්. ඒ වගේම තමයි රෙදි සුවඳ වෙන්න අපි දාන දියර වර්ග වගේ දේවල් මෙතනින් අපිට තෝරලා ගන්න පුළුවන්. මෙහි හරිම කැමති තමන්ගේ ගෙවල් පිරිසිදුවට වගේම හරිම සුන්දර තියාගන්න. ඉතින් මේ කොටසින් පේන්නේ ඒ වගේ ගෙවල් සුන්දර තියාගන්න යොදා ගන්න ස්ප්‍රේස් ජාති. ඒ වගේම විශේෂයෙන් මේ දවස්වල ගෙවල් පිරිසිදුවට තියාගන්න යොදා ගන්න දියර ජාති එහෙම තමයි මෙතනින් දැන් ඔයගලන්ට පේන්නේ. ගෙවල් නිතරම සුවඳට තියාගන්න මෙහි අය නිතරම මේ වගේ ඉටිපන්දම් පාවිච්චි කරනවා. තියෝගන්ට මෙතනින් දකින්න ලැබෙන්නේ ඒ ඉටිපන්දම්. මාකට් එකේ තියෙන මම තවත් ආසම කොටසක් තමයි මේ තියෙන්නේ. මොකද කියනවා නම් මගේ චූටි බබාගේ බඩු තියෙන්නේ මෙන්න මේ කොටසේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයේ පැම්පර්ස් අපිට මෙතනින් ගන්න පුළුවන්. වගේම බබාලට පාවිච්චි කරන වයිප්ස් වගේ දේවලුත් විවිධ වර්ගයේ වයිප්ස් අපිට මෙතනින් අපි කැමති විදිහට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි බබාලා පාවිච්චි කරන ක්‍රීම්, බේබි ඔයිල් වගේ දේවලුත් මෙතනින් අපිට තෝරලා ගන්න පුළුවන්. වගේම ගෙදර අපි බපාලගේ ආරක්ෂාවට යොදා ගන්න බේබි ගේට්ස්, එයාලගේ සෙල්ලම් බඩු, ඒ වගේම බබෙක් වාහනේ යනකොට අනිවාර්යයෙන්ම මෙහි අපි බේබි සීට් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ බේබි සීට්ස් වගේ දේවල් අපිට මෙතනින් තෝරලා අරගන්න පුළුවන්. මේ කොටසින් ඔබලන්ට පේන්නේ බේබි ෆෝමියුලා. මේවා ටින් වල කිරි පිටි වශයෙන් උත් සකස් කරපු කිරි පොඩි බෝතල් වලත් අපිට මිලදිට ගන්න පුළුවන්. ඒ වගේම බබාලගේ රස්ක්, බබාලගේ සීරියල්, ඒ වගේම සකස් කරපු ආහාරත් මේ කොටසින් අපිට තෝරලා ගන්න පුළුවන්. මේවා මේ රජයේ නියමිත ප්‍රමිතියට වගේම බබාලා ආස වෙන රසවල වලින් ඒගොල්ලන් නියමිත ප්‍රමිතියට තමයි සකස් කරලා තියෙන්නේ. කොටසින් අපිට දකින්න ලැබෙන්නේ විදුලි උපකරණ. සීතකාලය නිසා විශේෂයෙන්ම මේ දවස්වල මේ කොටසේ තියෙන්නේ හීටර්ස්, බ්‍රෙඩ් ටෝස්ටර්ස්, ඉලෙක්ට්‍රොනික කෙටල්ස් වගේම වැකියුම් ක්ලීනර්ස් වගේ දේවල්. සුපර් මාකට් එකකම වගේ ඇඳුම් සඳහා පොඩි කොටසක් වෙන් කරලා තියෙනවා. මේ දවස්වල වැඩිපුරම දකින්න ලැබෙන නත්තලට සහ සීත කාලයට ගැලපෙන ඇඳුම්. මේ කොටස සුපර් මාකට් එකේ තවත් වැදගත්ම කොටසක්. ඒ තමයි පෙට් ෆුඩ් සෙක්ෂන් එක. සුරතල් සතුන්ට මෙයා තමන්ගේ දරුවන්ට වගේ ආදරෙන් සලකනවා. ඉතින් බලන්න මේ ගංගේ බල්ලන්ට, පූසන්ට, ඒ වගේම කුරුල්ලන්ට එහෙම දෙන ආහාර තමයි මේ කොටසෙන් අපිට දකින්න ලැබෙන්නේ.
වරවණක් පස්සේ කොෆි එකක් බොන්න කියලා ආවා. කිව් එක ඉන්න උනා ටිකක් වෙලා තමක් නැහැ උනත් මේ දවස්වල සීතල නිසා කොෆි එකක් බීලා මෙයම් කියලා අපි මෙතන නැවතුණා. ෂොපින් කරලා ඉවර වෙලා අපි දැන් ගෙදර යනකම වැඩි ෂොපින් කරන්න ඕනේ නැහැ. මට ඕන මොනේ වීඩියෝ එකට ඔයගලන්ට පෙන්නන්න මේ සුපර් මාකට් වල වෙන කියන වෙනස්කම්. දැන් අපි ගෙදර යනකම ආයේ මේ වගේ වීඩියෝ එකකින් අපි ආ